අපි පළවෙනි දවසේ ආවේ ආකේඩ් එකේ. ආකේඩ් එකේ තියෙන ඇඩ්වෙන්චර් ගෝල්ෆ් එක. ඔන්නදී ගෝල්ෆ් ගහන්න ආවට ගෝල්ෆ් ගහන එක ගැන එච්චර ලොකු අයිඩියාවක් මට නැහැ. ඉතින් ගෝල්ෆ් ගහන්න කලින් ඒ ගැන දැනගන්න ඉන්න බෑ. රූල්ස් ඇන්ඩ් රෙගියුලේෂන්ස් තියෙනවා. ඉතින් අපි ඒ ගැන අහගමු සෙත්කෙන්. සෙත් කොහොමද මේ වැඩේ මෙතන වෙන්නේ මේ ඇඩ්වෙන්චර් ගෝල්ෆ් කියලා දැනේ. ඇඩ්වෙන්චර් ගෝල්ෆ් තමයි ශ්‍රී ලංකාවල ෆස්ට් 18 හෝල් මිනි ගෝල්ෆ් කෝස් එක. සෝ අපේ මේන් තීම් එක තමයි around the world in 18 holes. Mainly අපි අපේ යාළුවන්ත් එක්ක අපි මේක තරගයක් වශයෙන් තමයි මේ 18 hole එක play වෙන්නේ. So හැම hole එකෙන්ම වෙන වෙන challenge එකක් එනවා. අඩු වාර ගණකින්ම දාන එක්කෙනාට තමයි ඇත්තටම මේකේ දිනන්න කියලා කිව්වත් හරි. ඉතින් ඒක කියද්දි fun කරද්දි අනිවාර්යයෙන් මේක fun නැති අපි ඒක පස්සට දාලා අපි කතා කරමු. සාමාන්‍යයෙන් මෙතන දැන් කොයි වගේ වෙලාවල් වලටද කට්ටිය ගොඩක් එන්නේ? කොහොමද මෙතන fun එක වැඩි කොයි වගේ වෙලාවල් වලටද කිව්වොත් එහෙම? Mainly අපේ weekends කියන්නේ සෙන්තුරාදීදා සහ සිකුරාදා තමයි අපේ mainly මේක crowded වෙන්නේ. So full ආතල් vibe එකකින් ඇවිල්ලා කට්ටියත් එක්ක ඇත්තට සෙල්ලම් කර හොඳට team එකක් වශයෙන් සෙල්ලම් කරන්න පුළුවන් වෙලාවකට තමයි mainly ඉන්නේ. ඉතින් මෙතන packages ගැන කතා කරොත් කොහොමද packages ඔයගොල්ලන්ගේ group වල තියෙන්නේ? හා අපේ දැනට තියෙන packages තමයි අපේ adults ලට ඒ කියන්නේ අවුරුදු 12ත් වැඩි ගත්තත් 1500යි සහ kids ලට දෙනවා 1250යි 6 to 12 years. අපේ ෆැමිලි පැකේජ් එකකුත් තියෙනවා. ඒ කියන්නේ අඩල්ට්ස් දෙන්නයි ළමයි දෙන්නයි ඒක රුපියල් 5000යි. අපි දැනට යන පැකේජස් ඒ ටික තමයි. එතකොට දැන් ඉස්සරහට එනවා ක්‍රිස්මස් සීසන් එක. සීසන් එකේ කට්ටියට ඉතින් හොලිඩේස් නිසා කට්ටිය කොහොමද නිමාඩුවට යන්න තැන් හොයනවා. ඉතින් එයාලට කියන්න මොනවා හරි විශේෂ දෙයක් දෙනවද ඔයගොල්ලෝගේ ප්‍රොමෝෂන්ස් එහෙම? So අපේ දෙසැම්බර් වල අපි ගොඩක් දේවල් plan කරගෙන ඉන්නවා. ඒ ඔක්කොම අපේ Adventure Golf Instagram page එකේ ඔයාලට අප්ඩේට් කරගෙන බලන් ගන්න පුළුවන්. ඉතින් අපි දැන් දැනගත්තා මොකද්ද තැනේ වෙන්නේ කියලා. මට ගිහින් පොඩ පෙන්වන්න පුළුවන් අපි කවුරුන්ද ස්ටාර්ට් කරන්නේ කොහොමද මේ වැඩේ කරගෙන යන්නේ කියලා. ඔව්. මාත් එක්ක මේ වැඩේට එන්න ඕනේ කියලා කරදර කරපු දෙන්නේ කියලා. කොච්චර කරදර කරත් දෙන්නත් එක වෙලාවට නම් වැඩක් කරන්න දන්නේ නැහැ ඉතින්. කියද්දි වෙනවා. ඉක්මනට එන්න. එන්න වෙන්නවනේ. මට නැහැ. ඔනිදි සෙත් අපි තුන් දෙනා තමයි ප්ලේ කරන්නේ. පොඩ කියන්න කොහොමද අපි මේක පටන් ගන්න ඕනේ කියලා. හරි. අපි දැන් එන්ට්‍රන්ස් එකේම ඔයගොල්ලන් දැකලා ඇති ඔයගලන්ට පොඩි බෑන්ඩ් එකක් හම්බුලා දෙනවා. සෝ ඔයගලන්ට බෑන්ඩ් එකයි අපිට ඔයගලන්ට දෙනවා. ස්ටික් එකක් දෙනවා. සෝ මේක වාට සෝ අපි ඔයගලන්ට දෙනවා ගෝල්ෆ් බෝල්. අයි මෙයාගේ පොඩි. මෙයාගේ පොඩියි. සෝ අපි කිව්වත් අපි තියෙනවා ක්ලබ්ස් ಜಾති දෙක තුනක් තියෙනවා අත්තම කිව්වත්. කළු එක තියෙනවා නිල එක තියෙනවා සහ කිඩ්ස් ලාට වෙනම පොඩි ක්ලබ් එකක් තියෙනවා. සෝ කළු එක ටිකක් උසයි සහ බරයි. නිල් එක පොඩ බර අඩුයි. ඉතින් පොඩි කට්ටියට තමයි මේක දෙන්නේ. පොඩි. අපි බේසික් මිනි ගෝල්ෆ් රූල්ස් තමයි. සෝ අපේ හැම හෝල් එකේම මෙව සුදු පාට ස්පොට් එකක් තියෙනවා. එතන තමයි අපේ ගෝල්ෆ් බෝලේ කියන්නේ අපේ කකුල් දෙක මැද තමයි බෝල තියෙන්න ඕනේ. ස්ටික් එක අපි නෝමල් අපිට ලේසි විදිහට ඔයගොල්ලන්ගේ හෑන්ඩල් එක අල්ලගත්තා. මෙතන මේ සුදු ලයින් එක තමයි අපේ ටාගට් එක. සෝ අපි එතනින් තමයි බෝලෙට ගහන්නේ. සෝ මම පොඩි ඩෙමොන්ස්ට්‍රේෂන් එකක් පෙන්නනවා. මම කියා බෝල යන තැන බැලුවා. ඒක කෙලින් ඕලෙන් ගෝල් ඉස්සලාම චැලෙන්ජ් එක බාර ගන්න ලෑස්ති. ඔන්න. ආ වයි. කකුල් දෙක මැද්දට බෝලේ තියා ගන්නවා නේද? ආ හරි. අන්න හරි. මට හිතනයි බෝලේ. ඔන්න ගැහුවා. ගැහුවා 1 2 3. යා ගියා. කොහෙද? අනේ ලැජ්ජම වෙන්න. ස්ටාර්ට්. නෑ ගියේ නෑ. ළඟට ගියා හැබැයි. ක්‍රිකට් ගහනවා කියන්නේ මේ. මේක ක්‍රිකට් ගන්න මෙහෙම තියන්නේ ඒකට මෙහෙම තියලා මේක නිකන් මෙහෙම කෙලින් තියෙන්න ඕනේ කෙලින් තියලා දැන් මෙහෙන් ගන්න අන්න හරි එල්ල ක්‍රිකට් නෙමෙයි ඔය අයියෙන් ගැහුවා කියලා හෝල් එක දැන්නේ ස්පීඩ් අර කොච්චර අයියෙන් ගැහුවා ගාන්ට ගැහුවා බෝල් දැන් අතර වෙන තැනක් තියෙනවා එතන ඉඳන් අර ඇතුළට එනක අපි දාන්න ඕනේ ගිහලා ගහන්න ඕනේ ඔව් එතන ඉඳන් බෝල් ඒගොල්ලන්ගේ නැවතුන තැන ඉඳන් කන්ටිනියු ගන්න දැන් තියෙන්නේ මෙතන තියෙන බෝලේ කොහොම හරි අතන හෝල් එකට දාන එක නිකන් ඉමේජිනරි ලයින් එකක් බාගන්න මේකද අනේ විදියට හරිද දැම්ම දැම්ම
අතිසාර්ථක ලෙස මම බෝලයක් දැම්ම හෝල් එකට ඉතින් ඔය දෙන්නට අපි ස්කෝ කාඩ් එකේ තුරම ලකුණු වැටෙන්නේ කොහොමද අප්ඩේට් වෙන්නේ එතකොට සෝ දැන් අපි පළවෙනි හෝල් එක ෂොට්ස් දෙකකින් දැම්මනේ සෝ එතකොට ඔයාගේ නම යටතේ හෝල් නම්බර් එක තියෙනවා හෝල් නම්බර් යටතේ දාපු ෂොට්ස් වාර ගාන එතන ලියන්න ඕනේ සෝ මුළු 18ම අන්තිමට අපි 18ම එකතු කරලා අඩුම ස්කෝ එක තමයි මේකේ ජයග්‍රහණය ලෙස අපි පත් කරන්නේ මේ බෝලේ ඇත්තටම අපිට මෙතන ගහන්න බෑනේ. එතකොට මේ එජ් එකේ හිර වෙලා තියෙන නිසා කොහොමද ඇත්තට මේ හෝල් එකට දාන්නේ මේ බෝලේ? මේ වගේ සිටුේෂන් එක අපි ඉස්සෙල්ලාම ගන්න මෙතනින් අපිට පුළුවන් 6 ඉන්චස් බෝලේ මූව් කරන්න. සෝ අපි 6 ඉන්චස් ගන්න මේ ස්ටික් එකෙන්ම. සෝ මෙහෙම තිබ්බා 1යි 2යි මේක කෙලින් බෝල් තියන්න තියෙනවා. ඊපස්සේ මෙතනින් කන්ටිනියු ගන්න තියෙනවා. ආ යේ! ඒ මම යේ කිය. ඔය ඉතින් අපි කට්ටිය එකතු වෙලා ගෝල් ගහුවා. කරදරකාරයෝ දෙන්න තිබි කොහොම හරි මාත් එක්ක එකතු වෙලා මේ ගේම් එක ප්ලේ කරා. අපි හරියට ගැහුවද නැද්ද කියන එක ඔයාලා ඩිසයිඩ් කරන්න. ඩිසයිඩ් කරලා අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඉතින් ගේම් එක පුරාවටම සෙත් අපිත් එක්ක හිටියා. සෙත් ඔයාට බලන් ඉන්න කට්ටියට මොනවද කියන්න තියෙන්නේ? මේ ගැන ඔයාලට වැඩි විස්තර දැනගන්න ඕන නැත්නම් සරාට වෙන්නේ මොනවාද අප්ඩේට්ස් ඔක්කොම අපේ සෝෂල් මීඩියා පේජ් එකේ තියෙනවා. ඔයගොල්ලන්ට අපිට ඒකත් එක්ක කනෙක්ට් වෙන්න පුළුවන්. ඒක නෑනේ. අනිවාර්යෙන්ම ඉස්සරහදී මෙතන ඇඩ්වෙන්චර් ගෝල් එක ඔයගොල්ලන්ට කනෙක්ට් වෙන්න පුළුවන්. සෙත් කියවා වගේ මේගොල්ලන්ගේ Instagram පේජ් එක තියෙනවා. ඔනිදි කරදරකාරයෝ දෙන්නත් එක්ක ඊළඟට තැනකට යන්න හදන්නේ පොඩි ක්ලූ එකක් ටොක් ටොක් ටොක්. එහෙම වෙන්නේ. ඒක රහසක්. එහෙනම් අපි ගිහිල්ලා බලමු. ඔනිදි අපේ පිටිපස්සේ තියෙනවා ෂූටින් ඇරේනා එක. අපි ඉන්නේ කොහෙද කියලා ඔයාලා දන්නවනේ. ඉතින් කොළඹ ආවයින් පස්සේ ආයි කරන්න පුළුවන් පරිම චිල් එකක් තියෙන හොඳ වයිබ් එකක් තියෙන තැනක් තමයි මේ පිටිපස්සේ තියෙන්නේ. වෙන තැන්වල තියෙන ෂූටින් වලට වඩා මෙතන තියෙන ෂූටින් නම් ටිකක් වෙනස්. ඉතින් අපි වැඩි කතා කරන්න දුව අතට ගිහලා බලමු කොහොමද වෙන්නේ. අර දෙන නම් ගියා ඔන්න ඉතින් මා ටිකමෙන්ට යනවා. මේ දින ෂූටින් ඇරේනාකේ ඉන්ටීරියර් එක ෂූටින් ඇරේන කිව්වහම මතක් වෙන්නේ මේක ඇත්තටම අලුතෙන් දාපු තැනක් කියන්නේ අලුත් අත්දැකීමක් ගන්න පුළුවන් ෂූටින් වලට අලුත් ගුණ වරක් දීලා තිනවා කිව්වොත් මං හරියටම හරි. ඉතින් ෂූටින් ඇරේන එක ගැන අපිට කතා කරන්න අපිට කින්නෝ ෆර්හාන් මං ඉතින් ගන්ස් ගාවට ගිහලා පොඩක් බැලුවා ඒ වඩිය බරයි. එක එක බරට තියෙනවා. ඉතින් අපි එයාගේ මහල බලමු මොකද මෙතන වෙන්නේ කියලා. ඇත්තටම ඉතින් ෆර්හාන් මොකද ඔඩ මේ ෂූටින් ඇරේන කියලා අලුතෙන් පටන් ගත්තේ ගොඩක් දේවල් අනිවාර්යෙන් කියන්න. ඒක ගැන අපිත් එක්ක පොඩක් බෙදාගමු. අපේ මේ මුලින්ම ෂූටිං ආරණය පටන් ගත්තේ කොළඹ සිටි සෙන්ටර් එකේ ලෙවල් P1 ෆ්ලෝ එකේ. ඊට පස්සේ මේ අපි ටිකක් අප්ග්‍රේඩ් කරලා මේ හැවලොක් සිටි මෝල් එකේ දැම්මා ෂූටිං ඇරින එක. මෙතන ඇත්තටම මේ කස්ටමර්ස්ලා රියල් ගන් එක්ස්පීරියන්ස් එක තමයි අපි මෙතන දෙන්නේ. එතකොට මෙතන ප්‍රොසෙස් එක කොහොමද වෙන්නේ ෂූටිං ප්‍රොසෙස් එක කරන්න තියෙන විදිහ ගැන කතා කරොත් එහෙම. අපේ ඇත්තටම අර ටාගට්ස් ටික තියෙන්නේ. ඒක අර නෝමල් බේසික් ටාගට් එකක් තියෙන්නේ මේ පොඩි කට්ටියට ගන්නවා වගේ අර කාඩ්ස් ටික තියෙන්නේ. ඊට පස්සේ අර extraordinary fund level එක ගන්න බලන අර සුදු පාට ටාගට් එක. ඒක රොටේට් වෙනවා. ඒක රොටේට් වෙනවා. එකක් ඩවුන් වුණාම unbalanced එකට රොටේට් වෙනවා. ඒක really fun එක. ඒ ටාගට් එක. ඊළඟට මෙතන guns එක එක size වලින් එක එක වරට තියෙනවා. ඉතින් ඒව ගැන කතා කරොත් එහෙම ඉතින් වෙනස් වෙනවාද pack prices? Prices guns එක ගන්නව වෙනස් වෙනවා. අපේ මේ normal ordinary gun එකක් තියෙනවා. ඒක ඇවිල්ලා 1000 rupees වලට අපි 125 shots දෙනවා ඒකට. තාවපේ next generation කියලා metal gun එකක් තියෙනවා. ඒකට iron sight එන්නේ. ඒක 1500 bucks 180 shot වලින් අපි දෙන්නේ. තාවපේ 2000 වල most powerful gun ටිකක් තියෙනවා. weight එකත් real scale එකට යනවා ඒක. ඒක real scale එකට යනවා. ඒක අපි 2000 bucks 180 shot වලින් 180 shot දෙන්නේ ඒකේ. shooting කරන නම් ඉතින් කොළඹ ඕන තරම් තැන් තියෙනවා. හැබැයි මං කිව්වා මෙතන ටිකක් වෙනස් ඒ වගේම විශේෂයි කියලා. අපි ඉතින් ෆර්හන්ගෙන් අහලා බලමු ඇයි ඇත්තටම මෙතන විශේෂ කියලා. මෙතන ඇත්තටම විශේෂයෙන් මෙතන කියනවා නම් අනිත් අය යූස් කරන්නේ AR rifle කියන එක. AR pellet. අපි යූස් කරන්නේ gel blast ගන්න. ඒක අර මිනිසුන්ට එච්චර ලොකු මේකකුත් නැහැ. හැබැයි අපේ තියෙන මේ guns ඔක්කොම 1-to-1 scale gun. ඔන්න ඉතින් මේ වීඩියෝ එක බලන ඔයාලට වාසියක් වෙන්නයි යන්නේ. ඒ වාසිය කියන ෆර්හන් අපිට විස්තර කරා. ඉතින් ෆර්හන් අපේ සාමාන්‍යයෙන් ඕගලන්ට කලින් කිව්වා වගේ buy 3 get 1 එකක් තමයි දෙන්න plan කරේ. දැන් සුප්‍රීම් කෝට් එක බලලා එන කට්ටියට buy 2 get 1 එකක් දෙන්න plan කරලා දෙන්න.
ඔනිදින් ෆර්හාන් වාසලේ ගැන විස්තර කරා මේ ප්‍රොමෝෂන් කෝඩ් එක අරගෙන ඔයාලා සුරින් ඇරීනා කිය ස්ටාෆ් එකට ගෙනල්ලා පෙන්නවම ෆර්හාන් කිව්ව වාසිය ඔයාලට අත්ින ගන්න පුළුවන් අමතක කරන්න බා YouTube වීඩියෝ එක බලලා ඒ කෝඩ් එක ලියාගෙන මෙතනට එන්න ගන් කන කියනවා නම් එච්චරයි අපේ මේවත් ආපු වෙලාව ඉඳන් ගන් කන බලවලම ඉන්නවා පිස්සෙන් වගේ අපි ගමුක වාර ගන්න අරන් දාලා දෙන්නම්කො අත් ඉතින් බර වැඩි කියනවා ඔඩියට දෙන්න ගම්මද බර වැඩි එකක් දාලා දෙන්න වැඩි දියන්න යන්නේ මම මේක සෝල් එකට තියාගන්න මෙතනින් ගන්න මෙතන මේකයි මේකයි ලයින් කරලා අර ටාගට් එකට ගහන්න දෙන්න කරදර කාරියෝ දෙන්නයි මයි වැඩි දියන්නයි ලෑස්ති වෙලා ඉන්න කරදර කාරියෝ කියන්න එපා ෂූටින් දැකලා දෙනවා ඉතින් මේ ෂූටින් එකට වෙනස්ම අත්දැකීම. ඉතින් ඒකට නම් සම්පූර්ණ ක්‍රෙඩිට් එක යන්න ඕනේ ෆර්හාන් ඇතුළේ එයාගේ ටීම් එකට. එයා හොඳ සපෝට් එකක් අපිට දුන්නා මේ වැඩේ කරගෙන යන්න ඉස්සරහට ඉතින් ෆර්හාන්ට බලන් ඉන්න අපේ ෆෑන්ස්ට කියන්න අනිවාර්යම දෙයක් ඇටිට කියන්න ඕනේ ෂැම්පින් දෙනවා මේ වෙලාවේ. කියන්න දෙන්නේ බෙටර් ෂූටින් එක්ස්පීරියන්ස් එකක් ගන්න ඕන නම් ෂූටින් ඇප් එකකට එන්න කට්ටිය ෆයර්ස් යෝවි ඉතින් ඔන්න අද උදේ ගෝල්ෆ් ගහලා පටන් ගත්ත අපේ ඇඩ්වෙන්චර් සීරීස් එකේ පළවෙනි එපිසෝඩ් එකේ අන්තිමට තමයි අපි ඇවිල්ලා ඉන්නේ. අපි අන්තිමට ආවේ ෂූටින් ඇරීනා එකට දවසේම හොඳට එන්ජොයි කරා. තවත් මේ වගේ කොළඹ ඇවිල්ලා අපිට එන්ජොයි කරන්න පුළුවන් සෙට් එකක් එක්ක ඇවිල්ලා හොඳ ෆන් එකක් ගන්න පුළුවන් තැන් ඔයාලත් දන්නවා නම් අනිවාර්යයෙන්ම යටින් කමෙන්ට් එකක් දාලා තියන්න. එනවන අද රබියනවා. බයි.